මතකද පහුගිය අප්‍රේල් 8 වෙනිදා සිද්ධ වුණ පූර්ණ සූර්ය ග්‍රහණය. මේකට ඉංග්‍රීසියෙන් කියනවා Total Solar Eclipse එකක් කියලා. උතුරු ඇමරිකාව, ලතින් ඇමරිකාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල් වලට මේ පූර්ණ සූර්ය ග්‍රහණය බලා ගන්න අවස්ථාව ලැබුණා. හැබැයි මේ වෙලාවේදී තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි NASA jet planes 3කින් විද්‍යාචින් කණ්ඩායම් 3ක් අඩි 50,000ක් ඉහළ අහසේ මේ සූර්ය ග්‍රහණය හඹාගෙන ගියා. ඒත් ඇයි? මොකද මේ පූර්ණ සූර්ය ග්‍රහණයක් කියන්නේ විද්‍යාචින්ට විශ්වයේ සැඟවුණු රහස් ගණනාවක්ම හොයාගන්න ස්වභාව ධර්මයෙන් ලැබෙන අපූර්ව තප්පර කීපයක්. අද වීඩියෝ එකෙන් අපි 얘 ගැන කතා කරමු. සූර්ය ග්‍රහණයක් කියන්නේ ඒතරම් දුර්ලභ දෙයක් නන් නෙවෙයි. සාමාන්‍යයෙන් මාස 18කට සැරයක් විතර පෘථිවිය කොහේ හරි තැනකට සූර්ය ග්‍රහණයක් දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි සූර්ය ග්‍රහණ වර්ග 3ක් තියෙනවා. මේ තුනෙන් වටිනම එක තමයි පූර්ණ සූර්ය ග්‍රහණය. කොහොමද පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇති වෙන්නේ? සූර්යයා කියන්නේ සඳට වඩා 400 ගුණයක් විතර පළල ග්‍රහ වස්තුවක්. ඒ වගේම තමයි සූර්යයා පිහිටලා තියෙන්නේ සඳට වඩා 400 ගුණයක් විතර දුරින්. ඉතින් මෙන්න මේ විදිහට සූර්යයා සඳ සහ පෘථිවිය එක පේලියට આવොතින් සඳට පුළුවන් වෙනවා සූර්යව සම්පූර්ණයෙන්ම කවර කරන්න පෘථිවියේ ඒ කෙළින් තියෙන ප්‍රදේශයට සූර්යාලෝකය ලැබෙන්නෙම නැති විදිහට. එතකොට චන්ද්‍රයාගේ හෙවණැල්ල පෘථිවිය මතට පතිත වෙනවා. පෘථිවි පෘෂ්ඨය හරහා මේ හෙවණැල්ල ගමන් කරන ප්‍රදේශය තප්පර කීපයක් එහෙම නැත්නම් විනාඩි කීපයක් යනකම් රෑ වුණා වගේම අඳුර වෙලා යනවා. මේ කාල සීමාව රඳාපවතින්නේ සූර්යාට සාපේක්ෂව පෘථිවියේ පිහිටීම, එතකොට පෘථිවියට සාපේක්ෂව සඳෙහි පිහිටීම සහ පෘථිවියේ මොන කොටසද අඳුර වෙන්නේ කියන කාරණා තුන මත. මේ වතාවේදී සඳේ සෙවණැල්ල පෘථිවියේ එක තැනක රැඳුනේ මිනිත්තු 4 හමාරක කාලයක් විතරයි. හැබැයි ඒ සෙවණැල්ල ගමන් කරන මාර්ගයේම ඒත් එක්කම ඊට යටින් ගමන් කරපු නිසා NASA jet planes 3ට පුළුවන් වුණා විනාඩි 6යි තප්පර 22ක කාලයක් සූර්ය ග්‍රහණය ඇතුලේ රැඳිලා ඉන්න. ඉතින් මෙයාලා මොනවද ගවේෂණය කරේ කියලා වීඩියෝ එක අතරදී අපිට දැනගන්න පුළුවන්. හරි, දැන් අපි යමු අපේ ප්‍රධාන මාතෘකාවට. මම කරුණුත් කිව්වනේ මේ පූර්ණ සූර්ය ග්‍රහණයක් කියන්නේ විශ්වයේ රහස් ගවේෂණය කරන්න ලැබෙන අවස්ථාවක් කියලා. විද්‍යාඥයන් දිගින් දිගටම ගවේෂණය කරන දෙයක් තමයි සූර්යා කොහොමද උණුසුම සහ ශක්තිය සූර්ය සුළඟට ලබා දෙන්නේ කියලා. මේ සූර්ය සුළඟේ ප්‍රභවය වෙන්නේ සූර්යාගේ පිටත වායුගෝලය වෙන සුපර් හොට් කොරෝනා කලාපය. මේ කලාපය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රවලින්. ඉතින් මේ කොරෝනා කලාපයේ ආරෝපිත අංශවල තියෙන ශක්තිය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවරට, මේ කියන්නේ ප්ලූටෝගේ කක්ෂයට පවා විහිදලා යන්න පුළුවන් තරමේ ශක්තියක්. මේ කොරෝනා කලාපයේ උෂ්ණත්වය ගොඩක්ම වැඩි, හැබැයි ඝනත්වය ගොඩක් අඩුයි. ඒ නිසා මේ කොටසේ දීප්තිමත් බවත් ගොඩක්ම අඩුයි. සූර්යාගේ නිකුත් වෙන අධික ආලෝකය නිසා කොරෝනාග්‍රාෆ් කියන විශේෂ උපකරණයේ ආධාරයෙන් නැතුව මේ කොටස විද්‍යාචින්ට නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් කොරෝනාග්‍රාෆ් එකනොත් සූර්ය පෘෂ්ඨයට ළඟින්ම තියෙන කොටස නිරීක්ෂණය කරගන්න අමාරුයි. අන්න ඒකට අවස්ථාව ලැබෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයකදී විතරයි. සඳ විසින් සූර්යාගේ දීප්තිමත් කොටස ආවරණය කරාට පස්සේ ඉක්ලිප්ස් එක වටේට මෙන්න මේ විදිහට අපිට සූර්යාගේ කොරෝනා කලාපය බලාගන්න පුළුවන්. මෙතන තමයි සූර්යා විසින් සූර්ය සුළඟට තාපය සහ ශක්තිය හෝමාරු කරන්නේ කොහොමද කියන එකට උත්තරේ තියෙන්නේ. ඉතින් අර සූර්ය ග්‍රහණය හඹාගෙන ගියපු NASA teams 3න් 2ක්ම වෙන්ුණේ මෙන්න මේ කොරෝනා කලාපය නිරීක්ෂණය කරන්න. ඉතින් මේ වෙන තාක්කල් සූර්ය ග්‍රහණවල උදව්වෙන් විද්‍යාචින් සෑහෙන විශ්වයේ රහස් ප්‍රමාණයක් ගවේෂණය කරලා තියෙනවා. අපි එවෙන් කීපයක් බැලුවටින් 1868 අවුරුද්දේ ඉන්දියාවට ආපු සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කරපු විද්‍යාචින් පිරිසක් අධ්‍යයනය කරා සූර්යාගේ කොරෝනා කලාපයට යටින් තියෙන ක්‍රෝමෝස්ෆියර් ලේයක. මේ වෙලාවේදී යාලට හොයාගන්න පුළුවන් වුණා අලුත්ම රසායනික මූලද්‍රව්‍යයක්. මේ මූලද්‍රව්‍යය යාලා නම් කරන්නේ පුරාණ ග්‍රීක ජාතිකයෙන් සූර්යා හඳුන්වන්න පාවිච්චි කර හෙලියස් කියන නමට අනුව. ඒ තමයි හීලියම්. තවත් එයා තමයි අපි හැමෝම දන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ව එක රැයකින් ශ්‍රේෂ්ඨ විද්‍යාචාර්ය බවට පත් කරේ 1919 අවුරුද්දේ ආපු පූර්ණ සූර්ය ග්‍රහණයක්. 1915 අවුරුද්ද වෙනකොට ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරලා තිබුණ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ පදනම වුණ ආලෝකයේ ගුරුත්වය හමුවේ වක්‍ර වෙනවා කියන මතය අනිත් විද්‍යාචාර්යන් ඒ තරම් පිළිගන්න කැමති වුණේ නැහැ.
ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින්ට සිද්ධ වෙනවා මේක කොහොම හරි ඔප්පු කරලා පෙන්නන්න. අයින්ස්ටයින්ට අනුව නම් සූර්යාගේ ගුරුත්වාකර්ෂණය නිසා සූර්යාට පිටුපසින් තියෙන තාරකාවල ආලෝකය නැවෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඔහුගේ මේ න්‍යායත් ඔප්පු කරගන්න පුළුවන් වෙනවා. නමුත් මේක පරීක්ෂණයකින් ඔප්පු කරන්න බැරි හේතුව තමයි අපිට සූර්යාව නිරීක්ෂණය කරන්න පුළුවන් වුණේ දවල් කාලෙදී විතරනේ. ඉතින් සූර්යාගේ ආලෝකය නිසා අපිට දවල් කාලෙදී සූර්යාට පිටුපසින් තියෙන තාරකා දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යාලෝකය කව වෙලා ගියපු වෙලාවක මේ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න 1919 අවුරුද්දේ මැයි මාසේ දෙනවා පූර්ණ සූර්යග්‍රහණයක්. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ කණ්ඩායම පෙර නිරීක්ෂණයක් විදියට 1919 ජනවාරි මාසේදී තාරකා කීපයක රාත්‍රී ඡායාරූප ලබා ගන්නවා. ඊළඟට මැයි මාසේදී සූර්යග්‍රහණය සිද්ධ වෙන වෙලාවේදී ආයමත් වතාවක් ඒ තාරකාවලම ඡායාරූප ලබා ගන්නවා. ඉතින් ඒ ඡායාරූපවල විදියට නම් තරු එයාලා ඉන්න ඕන තැන්වල ඉඳලා නැහැ. ඒ කියන්නේ තරු එහෙම ඇවිදලද? නැහැ. තරු ඒ තැන්වල ඒ විදියටම තියෙනවා. නමුත් අපිට පේන්නේ වෙනත් තැනකින්. ඒකේ තේරුම තමයි මේ තාරකාවල ආලෝකය වර්තනය වෙලා එහෙම නැත්තම් නැවිලා ගිහිල්ලා කියන එක. ඉතින් මේ සූර්යග්‍රහණය ඉවර වෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ව ලෝකයේ අමරණීය විද්‍යාචාර්ය බවට පත් කරගෙනමයි. තුන්වෙනි කාරණාව තමයි පෘථිවියේ ඉහළ වායුගෝලයේ තියෙන අයනෝස්පියර් කොටස විද්‍යාචාර්යන්ට නිරීක්ෂණය කරන්න ලොකු පහසුකමක් ලැබෙනවා මේ පූර්ණ සූර්යග්‍රහණයක් අතරදී. මේ කොටස හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන සහ විද්‍යුත් ආරෝපිත පරමාණු සහ අණු වලින්. මේකේ පැවැත්මට හේතු වෙන්නේ සූර්යා වෙතින් නිකුත් වෙන පාරජම්බුල විකිරණ. රෑ කාලෙදී අයන ගෝලයට ඉර එළිය වැටෙන්නේ නැති නිසා මේවා ආයමත් ඉලෙක්ට්‍රෝන්ස් අල්ලගෙන උදාසීන පරමාණු බවට පත් වෙනවා. උදේ වෙද්දී ඉර එළිය ආයමත් වැටෙනකොට මේ ඉලෙක්ට්‍රෝන නැවත ගැලවිලා යන්න පටන් ගන්නවා. හැබැයි මේ වැඩේ සිද්ධ වෙන්නේ ක්‍රමක්‍රමයෙන්නේ. ඉතින් විද්‍යාචාර්යන්ට පූර්ණ සූර්යග්‍රහණයක් වෙලාවකදී පුළුවන්කම ලැබෙනවා සූර්යාලෝකය අවහිර වෙන කොටස නිරීක්ෂණය කරලා කොයිතරම් වේගයකින් මේ ඉලෙක්ට්‍රෝන අල්ලා ගැනීම සහ අත්හැරීම කරනවද කියලා හොයාගන්න. මෙන්න මේ වෙනුවෙන් තමයි අර NASA ටීම්ස් තුනෙන් ඉතුරු ටීම් එක ගමන් කළේ. ඒ විතරක් නෙවෙයි, අද වගේ විද්‍යාත්මක උපකරණවලින් සන්නද්ධ නොවන අතීත ග්‍රීක දාර්ශනිකයින්ට පෘථිවිය ගෝලාකාර බව තහවුරු කරගන්නත් මේ සූර්යග්‍රහණ වලින් ලොකු උදව්වක් ලැබුණා. ඉතින් එදා ඉඳලා අද දක්වාමත් අනාගතයේදීත් සූර්යග්‍රහණයක් සිද්ධ වෙන හැම වෙලාවකදීම විද්‍යාචාර්යන් ක්‍රියාත්මක වෙනවා විශ්වය හෙලිකරගන්න අපහසු සමහර කරුණු ගවේෂණය කරන්න. මේ සූර්යග්‍රහණ අතරදී සිද්ධ වෙන විද්‍යාත්මක ගවේෂණ ගැන අද වීඩියෝ එකදී මම කතා කරාට අමතරව ඔයාලා දැන තවත් කරුණු ඇති. ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඉතින් ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටිකී කොනේ channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් මේක notification එකකින් දැනගන්න පුළුවන්. මම අදට ගිහින් එන්නම්. අපි අයිමත් දවසක හමුමු අලුත් වීඩියෝ එකකින්.